හොඳයි මේඩප් channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද පොඩ්ඩක් අලුත් topic එකක් අපි අරගෙන අවිල්ලා තියෙනවා. මම හිතා screen එකේ හැමෝටම පේනවා මේ changes in hypertension. Changes in hypertension කියුවා මේක ඇත්තටම pathology. Pathology පැත්ත තමයි අපි ටිකක් මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කතා කරන්නේ මොනවද කියලා ගත්තොත් එහෙම අපි මුලින් ඔය hypertension එකේ ප්‍රභේද දෙකක් ගැන අපි කතා කරන අතර මතක ගන්න මම මේකෙන් hypertension කියන්නේ මොකක්ද කියලා නෙමෙයි කතා කරන්නේ. මේකෙන් කතා කරන්නේ hypertension වලදී ඇති වෙන changes පැත්ත ගැන තමයි ප්‍රධානත්වයෙන් දීලා අපි අපේ කතාව ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් ඔන්න hypertension එකේ mainly brief introduction එකෙන් පස්සේ mainly ආකාර දෙකක් තියෙනවා කියලා මම හඳුන්වීමක් කළා. අපි එතනින් කෙලින්ම අපේ effects වලට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ effects වලදී අපි මොකද වෙන්නේ මුලින්ම exercise ගැන heart එක ගැන brain එක ගැන ඒ වගේම kidneys ගැන ඊට පස්සේ මේ vessels ගැන සහ kidneys ගැන තව ටිකක් විස්තරාත්මක යනාදී වශයෙන් මේ වීඩියෝ එකකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේ ඔක්කොම pathological changes ටික මොනවද කියලා තමයි ඔයගොල්ලන්ට මේකෙදී අපි අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී vessels ගැන ගොඩාක් වැඩිපුරත් kidneys ගැන විශේෂ අවධානයක් යොමු කරලා අපි කතාව ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි ඉස්සෙල්ලා මුලින්ම එන කෙලිම වීඩියෝ එකට යමු. මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ hypertension. hypertension වල මේ ප්‍රධාන ආකාර දෙකක් ගැන අපිට කතා කරන්න වෙනවා. hypertension වල තියෙන ප්‍රධානම ආකාර දෙක. ඔව් hypertension කියලා අපි කියගමු. ප්‍රධානම ආකාර දෙක අපි මේක කොටස් දෙකකට බෙදාගන්න ගත්තා. primary, secondary. primary, secondary. මේකෙන් primary මේක secondary. ඒක ප්‍රයිමරි සෙකන්ඩරි කියලා මේන්ලි අපි ආකාර දෙකකට බෙදාගෙන තමයි මේක ගැන කතා කරන්නේ. මොකද මේ ප්‍රයිමරි මොකද මේ සෙකන්ඩරි? ඒ වගේම ප්‍රයිමරි කියන්නේ අපි එක කියන තවනවා එසෙන්ෂල්. එසෙන්ෂල් හයිපර්ටෙන්ෂන් කියලත් කියනවා. ඒ කියන්නේ මොකද මේකට අර නිශ්චිතව ඩිෆිනිටිව් කෝස් එකක් අපිට කියන්න බෑ. ප්‍රයිමරි. හැබැයි සෙකන්ඩරි කියන්නේ මොකද? සෙකන්ඩරි එකට අපිට ඩිෆිනිටිව් කෝස් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද? ගොඩාක් වෙලාවට ඔය මේ වෙනත් යම් කිසි ලෙඩක් නිසා hypertension එක ඇවිල්ලා. ඒක කියන්නේ මොකද? primary නෙමෙයි secondary. යම් කිසි දෙයක් නිසා hypertension එක ඇවිල්ලා. ඒකට මේක ට්‍රීට් කරන්න මොකද? අර අපේ ප්‍රධාන හේතුව, පළවෙනි හේතුව හොඳ වුණොත් hypertension එක අඩු වෙලා යන පුළුවන්. හරි. එහෙනම් ඒක අපි කියනවා මොකද? secondary hypertension. ඔව් primary hypertension එකට අපි කියන්නේ අර definitive cause එකක් කියන්න අමාරුයි කියලා. අයන secondary hypertension එකට පුළුවන් ද? ඔව් පුළුවන්. මොකද්ද මේ secondary hypertension එකට කියන්න පුළුවන් හේතු? ඔව් ඇතර මේක එක හේතුවක් නෙමෙයි. හේතු කිහිපයක් මට කියන්න යන්න පුළුවන්. මම නිකන් ලිස්ට් එකක් වගේ කියන්න අවශ්‍ය කියලා හිතන දේවල් ටික මතක තියාගන්න. ඉතින් mainly අපිට මොකද වෙන්නේ? renal artery stenosis. renal artery එකේ stenosis එකක් වෙන්න පුළුවන්. ඊළඟට pheochromocytoma. pheochromocytoma වෙන්න පුළුවන්. ගැන් කොක්ටේෂන් ඔෆ් එයර්ට් ඒකින් ද වෙන පුළුවන්. ඊළඟට ඇඩ්‍රෙනොකෝටිකල් ඩිසීස් එකක් හින්ද වෙන පුළුවන්. එහෙම නැත්නම් ප්‍රී එක්ලැම්සියා. ප්‍රී මයික ලියලා පෙන්නන්න. ප්‍රී එක්ලැම්සියා. ඒ වගේ දෙයක් ඉන්න වෙන පුළුවන්. නැත්නම් එන්ඩොක්‍රයින් ඩිසීස් එකක්. එන්ඩොක්‍රයින් ඩිසීස් එකක්. මොනවද එන්ඩොක්‍රයින් ඩිසීස්? ඔව්. තයිරොටොක්සිකෝසිස්. එහෙම නැත්නම් ඇක්‍රොමෙතල්. හරි. thyrotoxicosis acromegaly වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න renal artery stenosis එක, pheochromocytoma, ඊළඟට coarctation of aorta, ඊළඟට adrenocortical disease, preeclampsia, endocrine disease, ඒ කියන්නේ thyrotoxicosis acromegaly. හරි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් හින්දා secondary hypertension එක ඇති වෙන්න පුළුවන්. ඉතින් secondary hypertension එක ගැන මම තව චූටි විස්තරයක් මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් primary hypertension, secondary hypertension, ඒ කියන්නේ පැහැදිලි අවබෝධයක් ඔයගොල්ලෝ මම හිතන්නේ දැන් එදී ලබා ගත්තා. ඊළඟට එනනම් අපි මේකේ effects වලට කෙලින්ම කතාව අරගෙන යමු. ඉතින් effects කිව්වම ඉතින් අපි දන්නවා vessels ගැන කතා කරන්න තියෙනවා, heart එක, brain එක, kidneys මේ ටික ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අතර මෙතනදී ලොකු විස්තරයක් අපිට කතා කරන්න තියෙන්නේ vessels ගැන. හරි. ඉතින් vessels ගැන කතා කරන්න ගත්තහම මොකද්ද අපිට කතා කරන්න තියන්නේ කියලා බැලුවොත් එහෙනම් අපි පොඩ්ඩක් මේ vessel එකේ structure ගැන චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ vessel එකේ structure එක? එහෙනම් මුලින්ම හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ basic කාරණා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි blood vessel එකේ concentric layers තුනක් තියෙනවා. හරි. concentric layers තුනක් තියෙනවා. එකක් තමයි intima, අනිත් එක media, අනිත් එක adventitia. intima කියන්නේ මොකද්ද? ඇතුළෙන්ම තියෙන එක. adventitia කියන්නේ එළියෙන්ම තියෙන එක. ඒකෝ media කියන්නේ මැද්දෙන් තියෙන එක. ඒකට මේවා separate වෙලා තියෙනවා මොනවෙන්ද? elastic lamina හැකි. elastic lamina හැකි internal and external. මොකද්ද කියන්නේ? elastic
EF elastic lamina. Elastic lamina elastic lamina දෙකක් තියෙනවා ඔයාලට තේරෙනවා එක internal external. එතකොට internal and external elastic lamina එකේ මේවා separate වෙලා තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් mainly arteries වර්ග arteries නෙවෙයි blood vessels කියලා අපි ගමු. මේවා තුනක් ගැන අපි mainly කතා කරනවා. අර blood pressure regulation එකට අදාළව. හරිද? Blood pressure මේ structure anatomy ගැන නෙවෙයි මම කතා කරන්නේ. නිකන් normally basic introduction එකක් කරන්නේ. ඉතින් මේකේ අර structure and function වගේ මේ blood pressure regulation එකට අදාළව mainly දේවල් තුනක් ගැන අපිට කතා කරන්න. එකක් තමයි elastic arteries. හරිද? Elastic arteries. ඊළඟට muscular arteries. Muscular arteries. අනිත් එක තමයි arterioles. හරිද? Arterioles. Arterioles වල වැදගත් කම මොකද? ඔව් මේක තමයි අර primary site එක. Okay ද? Blood pressure regulation එක. හරි. Blood pressure regulation එකේ primary site එක විදිහට අපි හඳුන්වන්නේ primary site එක නෙමෙයි, ඒතර primary resistance site. හරි. Primary site of resistance. Right? Primary site of resistance and in blood pressure regulation. හරි. අන්න ඒක විදිහට හඳුන්වන්නේ මෙන්න arterioles. හරි. ඒතර vasoconstriction, vasodilation දෙකම මේකේ සිද්ධ වෙනවා. ඊළඟට elastic arteries ටිකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ elastic fibers එහෙම මේක වැඩි. ඒ වගේම ඔය මේ තියෙන තැන් ගත්තොත් එහෙම aorta subclavian. Subclavian වගේ ඒවයි තියෙන පුළුවන්. aorta subclavian වගේ දේවල් මේ elastic arteries ගණයට වැටෙනවා. ඊළඟට muscular. Muscular arteries කියන්නේ ගොඩක් වෙලාවට මේක නිකන් අර tunica media එක. Muscles තියෙන media කියන්නේ එන unica media එක පොඩ්ඩක් මොකද වෙන්නේ මේකේ thickness එක වැඩි. ඒ වගේම මේ තියෙන තැන් ටික ගත්තොත් coronary මම හිතන්නේ අපහැදිලි coronary coronary vessels එහෙම නැත්නම් renal vessels ඔය වගේ තැන් වල මේක තියෙන පුළුවන්. ඔන්න එහෙනම් ඔන්න මම basic introduction එකක් කරා. මොකද්ද මේ vessels වල අපි කතා ඉස්සරට ගන්න යද්දී අවශ්‍ය නැහැ දැනුම මොකද්ද කියන එක ගැන. එහෙනම් අපි දැන් චුට්ටක් මේකේ changes ටික ගැන බලගෙන යමු. ඔව්. Changes mainly ගත්තාම ඔව් changes මේ vessels වල changes කියලා කරන්නේ. Changes mainly ගත්තාම changes තුනක් අපිට කතා කරන්න පුළුවන්. හරිද? පළවෙනි එක තමයි ඇතිරෝ genesis එකක් වෙනවා. ඇතිරෝ genesis එකක් වෙනවා. ඔව්. දෙවෙනි එක තමයි මෙතන degenerative changes ඇති වෙනවා. Degenerative changes ඇති වෙනවා. හරිද? තුන්වෙනි එක තමයි small vessel diseases. තියෙන පුළුවන්. හොඳ atherogenesis ඇති වෙන්න පුළුවන්. Degenerative changes ඇති වෙන්න පුළුවන්. Small vessel diseases ඇති වෙන්න පුළුවන්. හොඳ atherogenic changes කියන්නේ මොනවද? Atherogenic changes කියවම mainly deposition එකක් වෙන්නේ. මම හිතන්නේ ඒක කවුරුත් දන්නා මොකද්ද මේ ඇතිරෝම ඇතිරෝජෙනසිස් කියන්නේ කියලා. ඉතින් මේන් සයිට්ස් ටික මම කියාගෙන යනවා. මේක mainly වෙන abdominal aorta. අතර දියන් thoracic aorta එකටත් වැඩි abdominal aorta එකේ මේක සිද්ධ වෙන ප්‍රමාණය. ඉතින් ඒ වගේම මේක coronary coronary arteries වල popliteal coronary popliteal carotid and circle of fields වගේ තැන්වල සිද්ධ වෙනවා. එන්න abdominal layout එකේ තියෙන popliteal coronary circle of fields carotid. අද එන්න උඩම හරි තියෙන carotid and circle of fields මැද්දෙන් coronary හිටියටින් abdominal ඉඳතරින් popliteal femoral ඒ වගේ ගොඩක් තැන්වල මේවා සිද්ධ වෙන පුළුවන්. හරිද? ඒ වුණා mainly ඒ තැන් ටික මතක තියාගන්න. ඊළඟට තමයි degenerative changes. මොනවද degenerative changes කියන්නේ? Degenerative changes කියන්නේ ඇත්තටම මේ අර large and medium size arteries වල අපිට mainly දැක ගන්න පුළුවන්. Large වෙන පුළුවන් medium size arteries වල අපිට දැක ගන්න පුළුවන් එකක්. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට aortic dissection. Aortic dissection dissection කියලා සමහර කියනවා. Aortic dissection එහෙම නැත්නම් අර rupturing. Rupturing එකක් වගේ දෙයක් දකින්න පුළුවන්. රක්ත වීම කියන්නේ ඔය ගොඩක් වෙලාවට සෙරිබ්‍රෝ ස්කියුලර් හිමරේජ් වගේ දේවල් ඇති වෙනත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක ඩයිසෙක්ෂන් එකක් රක්ත වීම ඒ වගේ දේ ඇනියුරිසම් එකක් ඔය වගේ දේක් වෙන්න පුළුවන්. හරි. ඊළඟට තමයි ඔන්න ඔකට ටිකක් විස්තරාත්මකව කතා කරන්න වෙන මේ ස්මෝල් වෙසල් ඩිසීස් කියන එකට අපි ඉතින් නම් ස්මෝල් වෙසල් ඩිසීසස් කියවහම mainly අපිට කාරණා දෙකක් ගැන කතා කරන්න තියෙනවා. ස්මෝල් වෙසල් ඩිසීස් වල ප්‍රධාන කොටස් දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි hyaline
arterios therosis. අනිත් එක තමයි hyperplastic hyperplastic arterios sclerosis hyperplastic arteriosclerosis and hyaline arteriosclerosis ඉතින් මේ hyaline arteriosclerosis කියන්නේ මොකද්ද hyperplastic arteriosclerosis කියන්නේ මොකද්ද කියලා තමයි දැන් අපි චුට්ටක් බලාගෙන යන්න හදා මේ දෙක මතක තියාගන්න hypertension නිසා ඇතිවන changes දෙකක් small vessel diseases කියන්නේ අර තමයි අපි කතාව අරගෙන යන්නේ හොඳයි hyaline arteriosclerosis කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා බලමු ඉතින් hyaline arteriosclerosis කියන්නේ ගොඩක් වෙලාවට මේ දැන් හිතන්න ඔබ arterial wall එක තියෙනවා කියලා. Arterial wall එකේ තියෙන homogeneous thickening එක. Arterial wall එකේ තියෙන homogeneous thickening එක. එතන wall එකක් තියෙනවා homogeneous thickening arterial wall. හරිද? මොකෙන්ද වෙන්නේ කියලා ගත්තොත් hyaline. Hyaline වලින් තමයි තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රතිපලයක් වශයෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි ඊට යටින් තියෙන structure එක destroy වෙලා යනවා. Underlying structures මොකද වෙන්නේ? Destroy වෙලා යනවා. ඒ වගේමයි ඒකේ හින්දා ලූමන් එක ලුමිනන් නැරෝයින් එකක් වෙලා ස්කීම් එකක් තියෙන පුළුවන්. එහෙනම් ඔන්න වෙනදී පැහැදිලි හෝමෝජිනස් තිකනින් එකක් වෙන්නේ වෝල් එකේ හයිලින් තමයි ඩිපොසිට් වෙන්නේ. ඊට යටින් තියෙන ස්ට්‍රක්චර්ස් විනාශ වෙලා යන්න පුළුවන්. ලුමිනන් නැරෝයින් එකක් එක්ක ස්කීම් එකක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය ටික තමයි මේන්ලි හයිලින් ආටීරියස් ෆෙරොසිස් කියන්නේ එක පාරටම මතක් වෙන ඕන දේවල් ටික. දැන් අපි බලමු මේකේ වැඩිදුර විස්තර. ඔව් ඇත්තටම මේක ගොඩක් වෙලාවට ඇසෝසියේටඩ් වෙනවා එල්ඩරි ඇට් එක. එල්ඩරි ඇට් එක කාටද? නිකන් නෙමෙයි බිනයින් හයිපර්ටෙන්ෂන් තියෙන අයට. බිනයින් හයිපර්ටෙන්ෂන් තියෙන අයට. මොකද මේ බිනයින් හයිපර්ටෙන්ෂන් කියන්නේ? ඇත්තටම හයිපර්ටෙන්ෂන් එකේ තව ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි බිනයින් අනිත් එක මැලිග්නන්ට්. මැලිග්නන්ට් කියන්නේ ඇකියුට්ලි ලොකු ඉන්ක්‍රීස් එකක් වෙනවා නම් බ්ලඩ් ප්‍රෙෂර් එකේ අපි කියන්නේ මැලිග්නන්ට් හයිපර්ටෙන්ෂන් කියලා. විනයන් කියන්නේ නිකන් ග්‍රැජුවලි ඕවර් ද පීරියඩ් ඔෆ් ටයිම් වලින් වැඩි වෙනවා නම් එහෙම එහෙම අපි කර දෙනවා විනයන් හයිපර්ටෙන්ෂන් කියලා. හරිද? ඉතින් අන්නේ විනයන් හයිපර්ටෙන්ෂන් කියන කොටසත් එක්ක තමයි මේක පොඩ්ඩක් ඇසෝසියේට් වෙන්නේ. ඊට අමතරව ඩයබටික් මයික්‍රෝ ඇන්ජියෝපති. ඩයබටික් මයික්‍රෝ ඇන්ජියෝපති. ඩයබටික් මයික්‍රෝ ඇන්ජියෝපති වගේ දේවල් එක්කත් මේක මොකද වෙන්නේ ගොඩක් දුරට ඇසෝසියේට් වෙන්න පුළුවන්. හරිද? ඉතින් හයිපර්ටෙන්ෂන් තියෙන අයගේ මේක ගොඩක් ජෙනරලයිස් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරුන්ගේ ඔය මොකද ඇෆරන්ට් ග්ලොමෙරියුල ආටීරියෝස් විතර අපි එකක් කියන්නේ ඇෆරන්ට් ග්ලොමෙරියුල ආටීරියෝස් විතර එෆෙක්ට් වෙලා නතර වෙනවා වෙන්න පුළුවන්. හරිද? ඇෆරන්ට් ග්ලොමෙරියුල ආටීරියෝස් විතරක් එෆෙක්ට් වෙනවා වෙන්න පුළුවන් ජෙනරලයිස් වෙන්න පුළුවන්. කොහොමත් එල්ඩරි විනයින් හයිපර්ටෙන්ෂන් තියෙන අයත් එක්ක තමයි මේක ඇසෝසියේට් වෙන්නේ. ඊට අමතරව ඔන්න ඩයබටික් මයික්‍රෝ ඇන්ජියෝපති තියෙන අයට චුට්ටක් මේකේ බලපෑමක් තව තියෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒකට අනේක තමයි මේන්ලි හයිලින් ආටීරියස් ක්ලෙරොසිස් ගැන කතා කරන්න අපිට ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මම මේකට තව පොඩි දෙයක් එකතු කරලා කියන්නම්. දැන් ආටීරියල් වෝල් එක අපි හිතමු ඩැමේජ් එකක් වෙනවා කියලා. නිකමට ආටීරියල් වෝල් එක ඩැමේජ් එකක් වෙනවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ කියලා චූට්ටක් දැනගෙන ඉන්නවනේ. මම දැම්මා කිව්වා මේකේ අන්ඩර්ලයින් ස්ට්‍රක්චර්ස් එහෙම ඩිස්ට්‍රොයි වෙනවා නම් මම කතන්දර ටික. හරි. ඒක හින්දා තමයි මම මේ කතාව කියන්නේ. චූට්ටක් මතක තියාගන්න. එහෙනම් වන්න අපි හිතමු කොහේ හරි ආටීරියල් වෝල් එකක් ඩැමේජ් වෙනවා. හරි. ආටීරියල් වෝල් එකක් ඩැමේජ් වෙනවා. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ මේන්ලි ප්‍රොසෙසස් දෙකක් එක්කනේ. හරිද? ප්‍රොසෙස් දෙකක් එක්කනේ. පළවෙනි එක තමයි මේ හීමෝ ඩයිනමික් චේන්ජස් හින්දා වෙන්න පුළුවන්. හරිද? හීමෝ ඩයිනමික් චේන්ජස් හින්දා මේක වුණා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් දැන් මේක හින්දා පස්සේ හයිලින් ඩිෆ්‍යුෂන් එකක් වෙලා ආටීරියල්ස් වල මේ වගේ තත්ත්වයක් වර්ධනය වෙනවා වෙන්න පුළුවන්. හරි, ඔය මොන ආකාරයකින් ආවත් සාමාන්‍යයෙන් රීමොඩලින් ආටීරියල් වෝල් එකේ රීමොඩලින් කියලා තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක වෙන්නේ බොහොම සිම්පල් ප්‍රොසෙස් එකක්. හරි, පළවෙනි එක තමයි මේ එන්ඩෝතීලියල් සෙල් එකක් සෙන්ස් කරගන්නවා මේ ෆ්‍රික්ෂනල් ෆෝස් බ්ලඩ් ෆ්ලෝ එකක් තියෙන බ්ලඩ් එක ෆ්ලෝ වෙනවා. මේ බ්ලඩ් ෆ්ලෝ එකේ ෆ්‍රික්ෂනල් ෆෝස් වල චේන්ජස් වැඩිවීමක් තමයි සෙන්ස් කරගන්නේ. එතකොට ඒ අනුව මේ එන්ඩෝතීලියල් සෙල්ස් එකෙන් මොකද කරන්නේ? සෙල්ස් වලින් රිලීස් කරනවා වේසෝඇක්ටිව් වෝටර් පොලිස්. වේසෝඇක්ටිව් වෝටර් පොලිස්.
මොනවද මේ වේසෝඇක්ටිව් වෝටර් පයිප්ස්? ඔව් වේසෝඇක්ටිව් වෝටර් පයිප්ස් තමයි නයිට්‍රික් ඔක්සයිඩ් ඊළඟට ප්‍රොස්ටග්ලැන්ඩින් ඊට පස්සේ ග්‍රෝත් ෆැක්ටර්ස් ඊට පස්සේ ඒ වගේ දේවල් තුනක් කියලා තියෙනවා දැන් ග්‍රෝත් ෆැක්ටර්ස් ප්‍රොස්ටග්ලැන්ඩින් ඇන් නයිට්‍රික් ඔක්සයිඩ් වගේ වේසෝඇක්ටිව් වෝටර් පයිප්ස් රිලීස් කරලා ඒ වගේ ලැක් කරනවා කොහෙද වැස්කියුලර් ස්මූත් මසල්ස් වැස්කියුලර් ස්මූත් මසල්ස් වැස්කියුලර් ස්මූත් මසල්ස් ලැක් කරාට පස්සේ මේක වෙන්නේ ඒගොල්ලෝ ඇක්ටිවේට් වෙනවා ඇක්ටිවේට් වෙනවා සිද්ධ වෙලා මේගොල්ලෝ රිලීස් කරනවා මැට්‍රික්ස් මෙටලෝ ප්‍රෝටිනේසස් මැත්ලිත් මැට්‍රික්ස් මෙටලෝ ප්‍රෝටිනේසස් හරිද මේවා රිලීස් කළා මොකද වෙන්නේ කොලජන් කොලජන් ඉලාස්ටින් ඩිපොසිෂන් එක ඉලාස්ටින් ඩිපොසිෂන් එක මොකද කරන්නේ වෙනස් කරන රෙගුලේට් රෙගුලේට් කළා ආටීරියල් වෝල් එකේ ආටීරියල් වෝල් එකේ රීමොඩලින් කියන එක අරගෙන එන්න සායක වෙනවා ඉතින් ඇත්තටම දැන් අපි මම හිතන්නේ කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ හයිලි නාරියස්ටරෝසිස් කියන එක ගැන කතා කරා හයිපර්ප්ලාස්ටික් ආටීරියස් ස්ටරෝසිස් කියන එක දැන් එහෙනම් ඔන්න චුට්ටක් අපි කතා කරන් යමු මෙන්න මේ හයිපර් ප්ලාස්ටික් ආටීරියස් ස්ටරෝසිස් කියන එක පැත්තට එහෙනම් ඔන්න හයිලින් කතා කරා හයිපර් ප්ලාස්ටික් කියන එක තමයි දැන් කතා කරන්නේ මොකද්ද මේ හයිපර් ප්ලාස්ටික් අපි හරියාගෙන ඉන්නේ හයිපර් ප්ලාස්ටික් ආටීරියස් ස්ටරෝසිස් හරි හයිපර් ප්ලාස්ටික් ආටීරියස් ස්ටරෝසිස් මේකෙදි මොකද වෙන්නේ අතන මේකද වෙන්නේ මෙතන අපිට කියන්න පුළුවන් වෙසල් වෝල් එක ආර විදිහටම තියෙනවා හැබැයි මේකේ මොකද වෙන්නේ මේ කන්සෙන්ට්‍රික් ලැමිනේටඩ් තිකන එකක් වෙනවා කන්සෙන්ට්‍රික් ලැමිනේටඩ් තිකන එකක් වෙනවා කන්සෙන්ට්‍රික් ලැමිනේටඩ් තිකන එකක් තමයි මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ හරි මේක ගොඩක් වෙලාවට මේ අරකනම් බිනයින්නේ මේකදී ඇකියුට් ඇකියුට් එලිවේෂන්ස් acute elevations එක තමයි මේක associate වෙන concentric laminated thickenings. ඒක වෙනම මොකද? මේ malignant hypertension එකත් එක්ක තමයි මේක associate වෙන්නේ. හරිද? එතකොට මේක de novo incident එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් mild hypertension එකට secondary ආවා වෙන්නත් පුළුවන්. හරිද? de novo වෙන්නත් පුළුවන්. mild hypertension එකට secondarily ආවා වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් එනම් ඔන්න ඔය දැන් මම මේ මැලිග්නන්ට් හයිපර්ටෙන්ෂන් කියන දේ කතාවට ඇඳගත්තු හින්දා මම තව චූටි දෙයක් කියෙන්නම් ගොඩක් වෙලාවට මේ මැලිග්නන්ට් හයිපර්ටෙන්ෂන් එක නිසා මේන්ලි දේවල් දෙකක් අපිට දකින්න පුළුවන් මැලිග්නන්ට් හයිපර්ටෙන්ෂන් මැලිග්නන්ට් හයිපර්ටෙන්ෂන් එක නිසා මේන්ලි දේවල් දෙකක් අපිට දකින්න පුළුවන් එක තමයි මේ වැස්කියුලර් ඩැමේජ් එකක් වෙනවා හරි ඒ කියන්නේ මොකක්ද ආටීරියෝල හරි ආටීරියල් හරි ආටීරියෝල කරගම හෝල් එකට හරිද ඩැමේජ් එකක් වෙන්න පුළුවන් හරි ආටීරියෝල ඩැමේජ් එකක් වෙන්න පුළුවන් දෙවෙනි එක තමයි මෙතන හයිපර්ප්ලාස්ටික් ආටීරියස් ස්ටරෝසිස් හරිද හයිපර්ප්ලාස්ටික් ආටීරියස් ස්ටරෝසිස් ඇති වෙන්න පුළුවන් දැන් මේ හයිපර්ප්ලාස්ටික් ආටීරියස් ස්ටරෝසිස් කියන කොටස ගැන තමයි අපි කතා කරේ ආටීරියස් ස්ක්ලෙරොසිස් මේක කොහොමද ආටීරියස් ස්ක්ලෙරොසිස් ස්ක්ලෙරොසිස් හැදෙන්න පුළුවන් ඉතින් ආටීරිය වල වෝල් ඩැමේජ් එකක් කියුවහම මේන්ලි මේක ආකාර හතරකට වෙනවා පළවෙනි එක තමයි මේකේ කෙලින්ම ගිහිල්ලා එන්ඩෝතීලියස් වල ඉන්ජරි එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ තියෙන පර්මියබිලිටි එක වැඩි වුණා වෙන්න පුළුවන්. පර්මියබිලිටි වෙනවා අපි දන්නවා අර 5 ප්ලාස්මා ප්‍රෝටීන් වලික්. හරිද? ඒ රෙන්ඩෝ තියෙන සෙල් ඉන්ජරි එකක් පර්මියබිලිටි වැඩි වීමක් එහෙමත් නැත්නම් ෆයිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස්. ෆයිබ්‍රිනොයිඩ් මේ වචන හරියට මොන නෙක්‍රොසිස්. ෆයිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් එක වෙන්න පුළුවන්. ඒ කොහෙද වෙන්නේ කියලා ගත්තොත් මේ ග්ලොමෙරුලර් ටක්ට් එකේ ස්මෝල් ආටරිස් අනම්මන් ඒ වගේ තැන්වල හොදෙන්නේ මේ ෆයිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් එක වෙන්න පුළුවන්. හරිද? ඊළඟ තමයි ඉන්ට්‍රාවැස්කියුලර් ත්‍රොම්බෝසිස් එක. ඉන්ට්‍රාවැස්කියුලර් ත්‍රොම්බෝසිස්. එකක් වෙන්න පුළුවන්. හරි. හරි. එන්ඩෝතීලිය ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. පර්මියබිලිටි වැඩිවීමක් වෙන්න පුළුවන්. ෆයිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් එකක් වෙන්න පුළුවන්. ඉන්ට්‍රාවැස්කියුලර් ත්‍රොම්බෝසිස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හයිපර්ප්ලාස්ටික් ආටීරියස් ස්ක්ලෙරොසිස් කියන එක කිව්වා කොන්සෙන්ට්‍රික් ලැමිනේටඩ් තිකනින්ස් තමයි වෙන්නේ. ඇත්තටම මේ හයිපර්ප්ලාස්ටික් ආටීරියස් ස්ක්ලෙරොසිස් කියන්නේ මේ ප්‍රොලිෆරේටිව් රෙස්පොන්ස් එක. මේක බේසිකලි අපි දැනගන්න ඕනේ ප්‍රොලිෆරේටිව්
proliferative response එක. Proliferative response එකක් කියන්නේ මේකෙදි ගොඩක් වෙලට ඔය collagen, plasma protein, proteoglycan එලා තියාගන්නකෝ. Collagen, plasma protein, proteoglycan, collagen, plasma protein, proteoglycan මේ වගේ ගොඩක් දේවල් මෙතනට ඇවිල්ලා ලස්සන්ට හොඩියොසිට් වෙලා මොකද වෙන්නේ? Onion skin. Onion skin වෙන එක තමයි වැඩගත් මේක. Onion ලුණු කොට කැඩියි. හරි onion skin concentric thickening කරා. හරිද? Onion skin concentric thickening එකක් අරගෙන progressive වෙන එක තමයි. Progressive luminal narrowing. Progressive luminal narrowing එකක් ඇති කරන්න දායක වෙනවා. ඉතින් හරියටම ලුණු ගෙඩියක හැඩයක් වගේ තමයි. දැන් onion skin progressive luminal narrowing එකක් තමයි. මේ hypoplastic heart vascular process එකදී සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න vessels scan. Vessels scan අපි මොකද වෙන්නේ? ලොකුවටම එහෙනම් ඔන්න දැන් අපි කතා කරගෙන ගිහින් ඉවර කරා. එහෙනම් අපි දැන් එමු ඊළඟට වැදගත් දේ kidney scan. Kidney scan කතා කරමු. ඔව්. Kidneys. Kidney scan කතා කරද්දී මේකේ ආකාර දෙකක් අපිට ආයමත් කතා කරන්න තියෙනවා. එකක් තමයි එහෙනම් මොකද්ද? Benign hypertension එක කියන්නේ මොකද වෙන්නේ? අනෙක් එක තමයි malignant hypertension එක කියලි මොකද වෙන්නේ කියලා. ආ එහෙනම් benign hypertension එකේදී වෙන දෙයක් නම ඉස්සෙල්ලා කතා කරන්න. මේකෙදී වෙන්නේ granular contracted කියන්නේ. එහෙම නැත්නම් අපි කියන benign nephrotic sclerosis කියලා අපි ඊට වැඩි හඳුනම පාවිච්චි කරමු granular contracted kidney. ඉතින් ඇත්තටම මේ වචනෙම තියෙනවා මේක නේ self explanatory. වචනෙම තියෙන සිද්ධ වෙන දේ මොකද්ද කියලා granule يعني surface එකේ fine granules තියෙනවා ඇත්තටම. හරියටම කිව්වොත් diffuse fine granules. Diffuse fine granules තියෙනවා surface එකේ. Contracted කියන්නේ චුට්ටක් වද වෙන්නේ පොඩි වෙලා microscopically පොඩ්ඩක් මේක පොඩි වෙලා. ඉතින් එහෙනම් ඔන්න granular contracted kidney කියන එකේ තේරුම ඒක තමයි. හරිද? එහෙනම් ඔන්න granular contracted kidney කියන එක ගැන පොඩි අවබෝධයක් ඔයගොල්ලන්ට ලැබුණා. ඊළඟට එහෙනම් මේකේ දෙවෙනි ආකාරය එහෙනම් malignant එකත් එක්ක associated එකක් තියෙනවා එක. Malignant එකත් එක්ක associated වෙන්නේ එහෙම වෙන changes set එක එකතු කරලා අපි කියනවා flea bin kidney. මේ මොකද flea bin kidney එක කිව්වහම මේක ඇවිල්ලා සයිස් එක කොහමද? ඒක නෝමල්. කලාතුරකින් චුට්ටක් අඩු වෙලා තියෙන පුළුවන්. නමුත් අපි සලකන්නේ නෝමල් සයිස් කියලා. හරි. දැන් ඒතර මේ granules නේද? Granules වලට තියෙන්නේ මොනවද? Granules වලට තියෙන්නේ pinpoint petechial hemorrhages. හරිද? Pinpoint petechial hemorrhages. Pinpoint petechial hemorrhages තමයි මෙතන තියෙන්නේ. Surface එකේ තියෙනවා. Surface එකේ මේවා පේනවා. හරි. Surface එකේ මේගොල්ලන්ගේ නම් තිබුණ granules. මේගොල්ලන්ගේ තියෙන pinpoint petechial hemorrhages. ඇයි එහෙම තියෙන්නේ? Glomerular capillaries. එහෙම නැත්නම් arterioles. Glomerular capillaries arterioles rupture වෙලා. හරි. Hemorrhage එකක් ඇති වෙන හින්දා තමයි මෙතනදී මේ pinpoint petechial hemorrhages දකින්න ලැබෙන්නේ. Pinpoint petechial hemorrhages ටික දකින්න ලැබෙන්නේ. එනවා kidney එකේ ෆීකියෝ ක්‍රැනියල් කොන්ට්‍රැක්ටඩ් කිඩ්නි ෆ්ලී බින් කිඩ්නි කියන ආකාර දෙක ගැන කතා කරා. දැන් එනවා හાર્ට් එක සහ බ්‍රේන් එක ගැන තමයි කතා කරන්නේ. මේක නම් බොහොම සුළු දෙයක් කියන්නේ තියෙන්නේ. ඉතින් හાર્ට් එක ගත්තම මොකද වෙන්නේ? හાર્ට් එක ඕන්න නෝමල් තියෙන එක. දැන් නෝමල් හાર્ට් එක හයිපර්ට්‍රොෆි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩයිලේට් වෙන්න පුළුවන්. ඉතින් ওই දෙකෙන් ඕනම එකක් වෙලා පස්සේ හાર્ට් ෆේලියර් එකක් දක්වා වර්ධනය වෙනවා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් බ්‍රේන් එක ගැන ගත්තොත් එහෙම මේන්ලි බ්‍රේන් එකේ කියන්නේ තියෙන්නේ hemorrhages ඇති වෙන පුළුවන්. ඒක intracerebral hemorrhages ඇති වෙන පුළුවන්. එහෙම නැත්නම් micro infarcts ඇති වෙන පුළුවන්. micro infarcts නම් ලැකනේ ඒක ඇති වෙන පුළුවන්. හරි. ඊට අමතරව තව මේන දෙයක් තියෙනවා මේ කරන්නේ බ්‍රේන් එකේ hypertension එක result එකක් විදිහට බ්‍රේන් එක bleeding වෙද්දී තව චූටි දෙයක් තියෙනවා rupture of මේ නම් ප්‍රොනවුස් කරන විදිහ නම් මටත් හරියටම බෑ. එක එක කෙනෙක් එක විදිහට ප්‍රොනවුස් කරනවා. ෂාපට් උෂාර් එනියු ක්‍රිස. හරි. මම ඒක පැහැදිලිව ඒක පෙන්වන්න. මේකේ ස්පෙලින් ටික හරියටම මතක තියාගන්න.
ඉතින් එතනදී බ්ලීඩින් වෙනවා සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේලි කතා කරන්න තිබුණේ. ඉතින් මම වීඩියෝ එක මුලදී කිව්වා මම සෙකන්ඩරි හයිපර්ටෙන්ෂන් ගැන තව චූටි දෙයක් කියන්නම් කියලා. ඉතින් එනම් ඔන්න ඒක තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. මේ සෙකන්ඩරි හයිපර්ටෙන්ෂන් එක කිව්වහම සෙකන්ඩරි හයිපර්ටෙන්ෂන් එක මම කිව්වා තව මොකක් හරි දෙයක අතුරුපාලයක් වශයෙන් ඇති වෙන දෙයක් කියලා. ඉතින් එනම් මේ සෙකේ රීනල් ආටරි ස්ටෙනෝසිස් ගැන තමයි මම චූටි සඳහනක් කරන්නේ. රීනල් ආටරි ස්ටෙනෝසිස් ගැන. ඉතින් මේක සාමාන්‍යයෙන් බොහොම අන්කමන් ඉම්පෝර්ටන්ස් එක තමයි එකාලා ගොඩක් වෙලාවට මේ පොටෙන්ෂියල් ට්‍රීටබල් කෝස් එක. හරි ට්‍රීටබල් කෝස් එක. ඉතින් මේන්ලි ආකාර තුන කෝසස් තුනක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි ඇතිරෝස්ක්ලෝරෝසිස්, අනිත් එක තමයි ෆයිබ්‍රෝමස්කියුලර් ඩිස්ප්ලේසිය, තුන්වෙනි එක තමයි පෝස්ට් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් ස්ටෙනෝසිස්. පෝස්ට් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් ස්ටෙනෝසිස් ඇතිරෝස්ක්ලෝරෝසිස් නම් හැමෝම දන්නා මේජොරිටි එකේදී වෙන්නේ එක. ෆයිබ්‍රෝමස්කියුලර් ඩිස්ට්‍රොෆි කියන එකේදී වෙන්නේ ගොඩක් වෙලාවට ඔය මේ මීඩියා එකේ තමයි සිද්ධ වෙන්නේ. තියෙන මසල් වල ඩිස්ට්‍රොෆි එකක් කියලා ඒක අර ෆයිබ්‍රෝමස්කියුලර් තිකනින් එකක් තමයි සිද්ධ වෙන්නේ. පෝස්ට් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් ස්ටෙනෝසිස් කියන එක IG හරහා මීඩියේට් වෙන්නේ. ඒක හින්දාත් ඔකේ තිකනින් එකක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට අපි බැලුන් කැතිටරයිසේෂන් වගේ සර්ජරි දෙන මේක නෝමල් තත්ත්වයට අරන් යන්න පුළුවන්. හේතුව තමයි මෙතනින් හැම ස්කීමයක් ආවම තවදුරටත් දන්න රීනල් මෙකනිසම්ස් හරහා අපි දන්න හයිපර්ටෙන්ෂන් ඇති කරන්න හේතු වෙනවා. ප්‍රෙෂර් කිඩ්නි එකට ඩිලිව වෙන බ්ලඩ් ප්‍රමාණය අඩු වෙනාම නැවත නැවත මොකද වෙන්නේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කරන්න තමයි යා උත්සාහ කරන්නේ. ඉතින් ඒක හින්දා ඒ තත්ත්වයට අපි කොහොමද ට්‍රීට් කරන්න ඕන. ඉතින් එහෙනම් ඔන්න මේක තමයි මට මේ වීඩියෝ එක ඇරෙත් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.